නාසායතනය විසින් ක්‍රියාත්මක කරන ලද සොෆියා අදෝරක්ත දුරේක්ෂ මෙහෙයුමෙන් ලැබුණු දත්ත භාවිතයට ගනිමින් ග්‍රහක දෙකකින් ජලාණු සොයා ගන්නට සවුත් වෙස්ට් රිසර්ච් ඉන්ස්ටිටියුට් එකේ තාරකා විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා. සොෆියා මෙහෙයුම ක්‍රියාත්මක වුණේ බෝයින් 747 නම් ගුවන් යානාවක් යොදා ගනිමින් එයට දැන්මේ පෙනෙන ආකාරයේ අදෝරක්ත දුරේක්ෂයක් එක් කර අභ්‍යවකාශයේ නිරීක්ෂණය කිරීම උදෙසායි. නමුත් අද වර්තමානයේ වන විට නාසායතනය විසින් මෙම මෙහෙයුම නතර කර තිබෙනවා. මේ මෙහෙයුම ගැන සවිස්තරාත්මක වීඩියෝවක් මම මීට කලින් කරලා තියෙනවා. ඔයාලට කැමති නම් දැන් මේ උඩින් ඉන්න ලින්ක් එක ක්ලික් කරලා ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. එහෙනම් අද මේ වීඩියෝ එකෙන් ග්‍රහක දෙකකින් ජලය සොයාගත් ආකාරය ගැනත්, තාරකාවක් බිහි වෙන ආකාරය ගැනත්, තවත් අභ්‍යවකාශ තොරතුරු කිහිපයක් ගැනත් කතා කරමු. අපගේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහක පිහිටට කලාපයන් කිහිපයක් තියෙනවා කියලා ඔගොල්ලෝ මේ වෙනකොටත් හොඳින්ම දන්නවා. ඒ අතර බ්‍රහස්පති සහ අඟහරු ග්‍රහය අතර ප්‍රධාන ග්‍රහක පටිය සහ කයිප පටිය, ඒ වගේම ඌට් වළාවත් පවතිනවා. ඌට් වළාව තුල නම් වැඩි වශයෙන් පවතින්නේ ග්‍රහක වර්ගීකරණයක් වන වල්ගාතරු. විද්‍යාඥයින් දැනට විශ්වාස කරන්නේ අපගේ පෘථුවියට ජලය පැමිණ තිබෙන්නේ වල්ගාතරු සහ උල්කාපාත කඩාවැටීම් වලින් කියලා. මේ අතරනොත් විද්‍යාඥයින් වැඩි විශ්වාසයක් තබා සිටින්නේ ग्राहक वलिन जलय पृथ्वीट पेमिनिया केने कगेन इतिन सोफिया दुरेक्षे बावितेर गनिमिन विद्याक्निन हट जलानु पवतिन बवट सोयागनीमट हैक्याव लबीति बेन्ने ग्राहक पटिये पवतिन आयरिस सह मसालिया नम दवेंत ग्राहक देकाक तुलिन मे ग्राहक देकम सूर्यागी दन किलोमीटर मिलियड 359 वडा दुरकिन पिहिटा तिबेनवा मेनिसा सामान्य दुरेक्षेकिन मेवनी वस्तु निरीक्षणय करन्नट अपहासुयि नमुत सोफिया दुरेक्षे अदोरक्त कलापे निरीक्षणय करन निसा මේ වර්ණාවලී ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඉතින් මේ ග්‍රහක දෙකම සිලිකේට් වලින් නිර්මාණය වූ අභ්‍යවකාශ වස්තුන් දෙකක්. මේ නිසා ග්‍රහක වර්ගීකරණයේ S class කාණ්ඩයටයි මෙම ග්‍රහක දෙක අයත්වන්නේ. මේ නිසා මේ ග්‍රහක දෙකම සිලිකේට් වලින් සමන්විත වියලි මතු පිටක් තිබෙන අභ්‍යවකාශ වස්තුන් දෙකක්. මෙවැනි ආකාරයේ වියලි මතු පිටක් තිබිලත් මේ ග්‍රහක දෙකෙන් ජලාණු සොයා ගැනීම අතිශයින්ම විශ්මයජනකයි කියලා විද්‍යාඥයින් ප්‍රකාශ කරනවා. එවගේම පෘථිවියට ජලය පැමිණි ආකාරයේ පිළිබඳ තවදුරටත් අධ්‍යයනය කිරීමට මේ සොයා ගැනීම වඩාත් ප්‍රයෝජනවත් වන බවයි විද්‍යාඥයින් ප්‍රකාශ කරන්නේ. මීට කලින් අපගේ චන්ද්‍රයාගේ දකුණු අර්ධගෝලයේ දැවැන්ත අවාටයක් තුලින් ජලාණු සොයා ගන්නට සොෆියා අභ්‍යවකාශ දුරේක්ෂය සමත් වුණා. ඉතින් චන්ද්‍රයාගේ විතරක් නෙවෙයි දැන් ග්‍රහකවලත් ජලය පවතින බවට සාක්ෂි විද්‍යාඥයින් සොයාගෙන අවසන්. වාමේ දකින්නේ පසුගිය පෙබරවාරි 15 වෙනිදා දියත් කරන ලද නෝවාසි ඔඩිසියස් යානයේ මගින් ලබාගත් එහි පළමු ඡායාරූප කිහිපයයි. මේ ඡායාරූප ලබාගෙන තිබෙන්නේ පෙබරවාරි 16 වෙනිදා චන්ද්‍රයා වෙතට අභ්‍යවකාශ යානාව ගමන් කරන අතරවාරය තුළ. ඉතින් මේ ඡායාරූප කිහිපය අතරින් ඉතාමත් වැදගත් පින්තූරයක් දැක ගන්නට මට අවස්ථාවක් ලැබුණා. මෙන්න මේ පින්තූරේ ටිකක් හොඳින් බලන්න. දැන් මම zoom කරන ස්ථානයේ තියෙන්නේ මොකක්ද කියලා. ඔයා මේ දකින්නේ මේ අභ්‍යවකාශ යානාව දියත් කරන ලද Falcon 9 Rocket 2ේ දෙවන අදියරයයි. සාමාන්‍යයෙන් අපිට Falcon 9 Rocket 2ක් දියත් කරන විටදී දැක ගන්නට අවස්ථාව ලැබෙන්නේ දැන් මේ පෙනෙන ආකාරයේ වීඩියෝවක් පමණයි. කිසිසේත්ම Falcon 9 Rocket 2ේ දෙවන අදියරේ සම්පූර්ණ පින්තූරයක් හෝ වීඩියෝ දර්ශනයක් නිරීක්ෂණය කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මේ පින්තූරය තුළින් Falcon 9 Rocket 2ේ දෙවන අදියරේ සම්පූර්ණ පින්තූරයක් දැක ගන්නට අවස්ථාව ලැබී තිබෙනවා. ඔයාලට මතක ඇති පසුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේදී Osiris Rex අභ්‍යවකාශ යානාවෙන් එකතු කරගත් බෙනු ග්‍රහකයේ සාම්පල පෘථුවේට ලබා දුන්න ආකාරය. ඉගෙන සවිස්තරාත්මකව වීඩියෝ කිහිපයක් මම මේ දවස්වල ඉදිරිපත් කළා. ඉතින් මේ බෙනු ග්‍රහකයෙන් එකතු කරගත් සාම්පල ප්‍රමාණය දැන් මේ වන විට නිල වශයෙන් කොපමණ ප්‍රමාණයක් තිබෙනවද කියන එක NASA ආයතනය ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව NASA ආයතනය ප්‍රකාශ කරන්නේ ග්‍රෑම් 121.6ක සාම්පල ප්‍රමාණයක් බෙනු ග්‍රහකයෙන් Osiris Rex අභ්‍යවකාශ යානාව එකතු කරගෙන තිබෙන බවයි. මේ ඔබ දකින්නේ එම යානාව මගින් එකතු කරගත් සාම්පල දක්වන ඡායාරූපයක්. මේ පින්තූරයේ කළු පැහැයෙන් විවිධ ස්ථානවල දක්නට ලැබෙන්නේ බෙනු ග්‍රහකයෙන් එකතු කරගත් පස් සාම්පලයි. මේ ඔබ දකින්නේ මෑතකදී Hubble අභ්‍යවකාශ දුරේක්ෂයේ නිරීක්ෂණය කරන ලද තාරකා බිහිවන කලාපයක ඡායාරූපයක්. මේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 5900ක් පමණ දුරකින් පිහිටා ඇති අතර එය දැන් මේ තිරයේ පෙන්වන කේතනාමයෙන් නම් කර තිබෙනවා. Hubble දුරේක්ෂයේ පවතින වයිට් ෆීල්ඩ් කැමරා 3 නම් උපකරණේ භාවිතයට ගනිමින් තමයි මේ අපූරු පින්තූරය ලබාගෙන තිබෙන්නේ.
मे सबविन्म तारकावक बिहिवन आकारयक दक्नट लभेनवा ए अनुव मे पिंतूरे हरि मेद दैन मे ईहिसेन पेनवन स्थाने पवतिन कुडा आलोकय तमयि मे नव बिहिवन तारकाव दैनट गणनय कर तिबेन आकारयट मे अपगे सूर्यागे स्कंदय मेन तिस गुणयक पमन वेनवा नमु थबल दुरेक्षेन जेम्स वेब्तरम अधोरक्त कलापयक निरीक्षणय किरीमे हकियावक नोमति निसा तारकावक बिहिवन विट निर्माणय वन जेट धारावन सह प्रोटो प्लानेटरी डिस्क एक मे पिंतूरे तुल देख गन्नट लभिन्ने नैह नमुत होदिन बलन्न तरुव निर्माणय वन निसा एमावट कलापे दुहुविली वैडि वशयेन दक्नट लभिन्ने नैति बव एट प्रधान हेतु वन्ने जेट धारावन वलिन दुहुविली वलट बलपैम ऐति करन निसायि दैन मे पेन्वन स्थानयन वलिन तारकाव बिहिवन विट निकुत्वन जेट धारावन गलायन आकारय पेन्नुम करनवा मट हितन विदियट लगदिम मे स्थाने पिंतूरयक जेम्स एफ दुरेक्षे निकुत करन्नट पुलुवन එවිට අපිට වැඩි විස්තර ඇතුළුව මෙතන කුමක් වෙනවද කියන එක දැක ගන්නට අවස්ථාවක් ලැබෙවි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.